මුලිම මං කිව්වා ඔයගලන්ට අපි දෙන ෆෝන් නම්බරේ අනිවාර්යයෙන්ම WhatsApp එක දෙන ෆෝන් නම්බරේට WhatsApp එකක් අනිවාර්යයෙන්ම ඇක්ටිව් වෙන්න ඕනේ කියලා. මොකද අපි withdrawal එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ WhatsApp group එකත් එක්ක මේ අපි දීලා තියෙන ෆෝන් නම්බර එක අනිවාර්යයෙන්ම ටැලි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට withdrawal එක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපි withdrawal එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ සෙනසුරාදා දින පොය දවස් රජේ නිවාඩු දවස් වගේ දවස් වල දානකොට අනිවාර්යයෙන්ම අපිට පැය 72කට වැඩි කාලයක් යනවා. එහෙම නැති වුණොත් අපි සතිය දවස් වල දානවා නම් පැය 48ක් වගේ කාලයකදී මේක withdrawal එක ගැනීමේ හැකියාව තියෙනවා. අපි withdrawal ගන්නෙ මෙන්න මෙතන withdrawal කියලා icon එකක් තියෙනවා. අපිට ඒ icon එකෙන් ගන්න පුළුවන්. WhatsApp group එකට log වෙනවා නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන WhatsApp icon එක click කරලා WhatsApp group එකට log වෙන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කවුරු හරි ඔයගල ripple link කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ගේ එයාට කියලා ඉවරලා එයාගෙන් නම්බරේ දීලා එයාට කියන්න පුළුවන් WhatsApp group එකට add කරන්න කියලා ඉවරලා අනිවාර්යයෙන් මේක මතක තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට withdrawal ගන්නකොට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම withdrawal ගණිද්දී අපි දීලා තියෙන bank details අනිවාර්යයෙන්ම correct වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි දාන withdrawal එක approve වෙන්නේ නැහැ. එහෙම approve වුනේ නැති වුණොත් ආයෙ නැවත ඒක account එකට යනවා. තව දෙයක් මතක තියාගන්න ඕනේ withdrawal එක ගන්නකොට අපි දැනට ඉන්නෝ නම් අපේ මේ තියෙන amount එක අඩු වෙනවා. අඩු වුණාන් පස්සේ අපිට දවසකට එන commission එක අඩු වෙනවා කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මොකද අපි withdrawal එක ගත්තයින් පස්සේ අපිට ඒ තියෙන amount එකේ හැටියට තමයි අපේ දවසේ commission එක add වෙන්නේ. එහෙම නැති වුණොත් withdrawal ගනිද්දී 118ක් කැපෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. අපි බලමු දැන් කොහොමද අපි withdrawal එකක් කරගන්නේ කියලා. වෙලා withdrawal එකට මෙන්න මේ වගේ මෙතන අපි separate time කරන්න යන්න දීලා තිනවා withdrawal කියලා. ඒක අපි click කරාන් පස්සේ අපිට මෙන්න මේ වගේ screen එකක් තමයි හම්බෙන්නේ. ඒක අපිට අපේ තියෙන balance එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතන service charge එක 118 පෙන්නනවා. අපිට withdraw කරායින් පස්සේ අපි withdraw කරන ගාණෙන් 118ක් අනිවාර්යයෙන්ම කැපෙනවා. ඒත් අපිට පුළුවන් මෙන්න මෙතන අපේ ගාණ ගහන්න අපිට withdraw කරගන්න පුළුවන් ඕන ගාණ මේ විදිහට ගහලා අපිට මෙතන select කරන්න තියෙනවා bank cash withdrawal. ඊට පස්සේ withdraw currency withdrawal කියලා වෙලා අපි මෙතනින් උඩේක select කරලා මෙතනින් අපි අර මුලින්ම කිව්වා password එකක් transfer මේ fund transfer password එකක් අපි transaction password එකක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ කියලා. අන්නේ password එක අපි මෙතන type කරන්න ඕනේ. මේ විදිහට අපිට password එක දීලි වෙලා අපිට withdrawal immediately කියලා දුන්නාන් පස්සේ මේ විදිහට අපිට submit වෙනවා අපේ account එකේ සල්ලි withdraw වුණා කියලා ඉවරලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා වෙලා බලන්න. මෙතන අපිට පේනවා අපි 5000ක් withdrawal කරා අපේ tip amount එකෙන් මේ විදිහට ඒ amount එක අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ funding details වලට ගියාන් පස්සේ අපිට එතනින් බලා ගන්න පුළුවන් withdrawal වලට ගියාන් පස්සේ මෙතන තියෙනවා අපි දැන් withdraw කරපු රුපියල් 5000 මෙන්න මේ විදිහට පෙන්නලා මේක දැන් under review වෙනකම්ම තියෙනවා. එතකොට මේක මම කිව්වා අනිවාර්යයෙන්ම අපි සතිය දවස් වල දානවා නම් පැය 48ක් ඇතුළත ගන්න පුළුවන්. එහෙම නැත්නම් රජේ නිවාඩු ඒ වගේ වුණොතින් පැය 72ක් විතර වගේ යනවා. එතකොට අපිට පුළුවන් මේ තියෙන අපි කලින් withdraw කරපුවා ඒක approve වෙලා තියෙනවා මේ විදිහට. දවසක් එක දවසක් විතර යනකොට අපිට මෙතන approve එක තියෙනවා නිවාඩු දවසක් ඒ අතර දවසක් set වුනේ නැත්නම්. එතකොට අපිට ඒ විදිහට තමයි අපි withdrawal එකක් දාගන්නේ. එතකොට මේක අපි දීලා තියෙන bank details වලට අනිවාර්යයෙන්ම මේක එනවා. ආවෙන් පස්සේ අපි withdrawal එකේ සල්ලි ටික ආවෙන් පස්සේ අනිවාර්යයෙන්ම WhatsApp group එකට withdraw එක ආවා කියලා message එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකත් මතක තියාගන්න.